ඒ පොදම් ක්‍රියාමාර්ගයේ තමයි එතන ගන්න ඕනේ තරහ දිහා බලන්න ඉන්නවා තරහ අයින් කරන්නත් හොඳ නැහැ තරහ එවත් කරන්න යන්නත් හොඳ නැහැ තියා ගන්නත් හොඳ නැහැ ඒ තරහ හිතට ආපු විදිය ඒක හිතේ වැඩ කරන විදිය ඒක හිතෙන් අයින් වෙන විදිය නිරීක්ෂණය කරනවා නිරීක්ෂණය කරනකොට ඒ හිතේ තියෙන දේශයේ බලය අඩු වෙනවා ඒ කියන්නේ තමන් දැන් වෙනද තරහක් ආවම ඉවත් කරගන්නනේ හදන්නේ तरह नैवागे तरह तरह उत्साहन गिनीवा එතන එනවා බලනවා ඉන්නවා බලනවා යනවා බලනවා එනවා පේනවා මැනිකේ යනවා පේන ඉච්චරේ ඊට එහා දෙයක් නැහැ හරි තරහ එනවා ඒක අපිට කියලා වෙත් නැහැ කියලා ඉන්නෙත් නැහැ කියලා යන්නේ ඒ පැත්තේ ඉර ආගන්තුකේ කාව වගේ බලන් ඉන්න ඉච්චරේ එතකොට ඒ හිත ඇතුළේ විසක ශරීරගත වෙන්නේ නැහැ එතකොට මොකද වෙන්නේ තමන්ගේ හිත ඇතුළේ තියෙන අර කෙලෙස් ධර්ම උඩට එන්න පටන් ගන්න උඩට එන්න පටන් ගන්නකොට ටික 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 හිත පතුල පිිරිසුදු වෙන්න පටන් ගන්න रागदेश दस मार सेना प्रधान पिस्सु प्रश्न सिंह यथार्थ दिन यथार्थ दिन हेतु प्रश्न यथार्थ दिन सीएतने ඒ සියයට තමව තේරුම් ගන්න පුළුවන් කම නැහැ. බුදුහාමුදුරුව කරන්නේ මොකද්ද? බුදුහාමුදුරුව කරන්නේ මේ තියෙනම සිහිය පරිවර්තනය කරන සත්‍ය අවබෝධ කරන විදියට. ඒකට කියමු දැන් සම්මා සතිය කියලා. අර සියයට දැම්ම මිත්‍යා සතිය කියලා. එතකොට සම්මා සතියේදී හැම වෙලාවෙම මිත්‍යා සතිය තියෙනවා. කියන්නේ දෙකේම එළියට ගන්න පුළුවන් මොකද්ද සතිය කියන වචනේ. නේ? එතකොට මුළු ජීවිතේ උදේ නැගිටිනලා රැඳින් ඉඳලා කම සිහිය තියෙනවා. ඒක සම්මා කරගන්න එකයි වැදගත්. अभियोग සම්මතර තරහකට උදාහරණයක් අත්තර වෙලා වේ ලොකුන්සේ කිව්ව එක තරහ ඇති විචයට බලන්න ඕනේ ඊට පස්සේ නැති විචයට බලන්න ඕනේ කියන එක. එතකොට දැන් ඒකේදී උන්වහන්සේ එතනින් කියන දැන් එහෙම බලන්න අමාරු වෙන්න පුළුවන්. මම කියන කාරණා එකපාර කරන්න බෑ. එහෙමනම් මොකද දැනුවද කරන්න ඕනේ? තරහ කොට තියෙන මේවා මේවා. මේවා හරි හපලා තරහ ඉවර කරගන්න ඕනේ. මොකද ඒක ඇතුළට තියාගන්න එක හොඳ නැහැ. ඒක නේද සමහරවිට ප්‍රශ්නේ අත්තරයි. ඒක මට තේරෙනවා පුතේ.
මොකද එතකොට මේ කොට්ටේ බුදුවරේ ඇයි මේ අය පෙරලා අපිට ගහන්නේ ඒ තරහ සත්තු මිනිස්සු පිටිය යවන්න හොඳ නැහැ එතෙන්දි මම අහන්නේ යන්නේ දැන් එතන අපහාසය කියන්නේ අපි ජීවිතේට දැන් මේක ධර්මයේ තුලින් දැකලා මේක සාහාප නැති කර ගන්න හරි ඒක ක්‍රමයක් ප්‍රාගාමිකනේ දැන් එතෙන්දි දැන් උපින් භාවනාවකට ගිහිල්ලා ඒ තරහ ඇතුනේ කොහොමද දැන් උතල භාවනා කරගෙන උතල තරහ විචක්ක මතක් වෙනවනේ ඔව් එතෙන්දි අධ්‍යනය කරලා ලේසි ඔව් එතෙන්දි ඒක කොහොමද මේ තරහාවේ මොකද මොන ධර්ම කාරණා නිසාද මේ තරහාවේ නෑ එහෙම හේතුව නෙමෙයි බලන්න යන්න ඕනේ තරහ දැන් භාවනා කරනකොට ගැටීම හිතේ පරණගිනවනේ පරණගින ඒ සිතුවිලි දිහා බලන් ඉන්න ඒක පවතිනවනේ අපිට සාමාන්‍ය භාවනා කරනකොට හදන්නේ ඒක ආවට පස්සේ ඉවත් කළා භාවනා අරමුණ ගන්නනේ එහෙම ගන්න නෙමෙයි ඒක හිතට තියෙන දෙනවා ඒ නවදානේ කොච්චර වෙලා යාට ඉන්න පුළුවන් දීත ඇතරේ කියලා එතකොට හිත ඒකත් එක්ක එන කායික දේවල් ඒ කායන් පස්සරේ දැනෙනවා ඊට පස්සේ මොකද වෙන්නේ එහෙම 100 අවධානයේ ඉන්නකොට ඒක ඉවත් වෙනවා ඒ දිහා බලන් ඉන්න ඊට පස්සේ තවද භාවනා අරමුණ කරගෙන යනවා ඇස විටින් වෙන නැවත ගැටීම් හිත තුළ පතු වෙන මතුවෙන නිරීක්ෂණය කරන ඒ කරන්න කරන්න මොකද වෙන්නේ අර හිත ඇතුළ තියෙන ඒ අනුශේධ ධර්ම උඩට එන්න පටන් ගන්නවා ඒක තමයි විපස්සනාව සමතේදී කරන්නේ මොකද්ද දැන් මම මේ කියන්නේ විපස්සනා මාර්ගය සමතේදී කරන්නේ ඒ පටිගාරමුණ ගන්න ඒක අත්තරලා දාලා ඒක අමතක කරලා දාලා ඒ සමතරමුණ යනවා ඒක දෙකක් මිනිස්සු වැඩිපුර දැනගෙන ඉන්නේ සමතරමුණ මම මේ කියන්නේ විපස්සනා ක්‍රමය විපස්සනාවේදී කෙලෙස් එක්ක ඉදිරියට සටන රාගය අතුළු රාගේ උඩරිම වෙනකම් බලන් ඉන්න. දැන් සමතේදී කරන්නේ රාග අරමුණ ඉක්මට අතහරිනවා. තේරුණා? විදර්ශනාදී හිතට රාගය කලබන්න පුළා උඩරිම බලන් ඉන්න. කය වචන දෙකෙන් ඒකට ප්‍රතික්‍රියා කරන්නේ. ඒක තමයි සීලය. ඒතර හිතට දෙන විඩම්බ ඇති වෙන වැඩි කරගන්න. ඒක විතක්ක વિચાર කරන්නේ නැහැ කියලාද? නෑ විතක්ක વિચાર අපි කියමු දැන් රාග සිතුවිලි එනකොට අපි තව ආයත් එක කතා බහ කරන්න. නේ එහෙම කතා කරනවනේ වචන එතකොට රාගසිතුවේ නෝනද අපිට කායික ක්‍රියාව වලට යොමු වෙන්න පුළුවන් ඒ දෙකට යොමු වෙන්නේ නැහැ ඒක සීලය සංවර වෙලා තියෙන්නේ හිතට දෙනවා වැඩි කරපන් කියලා ඇති වෙන රාගය ඇති කරගනි හැංගීම එක එතකොට මොකද මේ හිත එක උඩරිම හිත පුපුරන්න හදලා එක නැතිල යන ඒක ප්‍රැක්ටිකලිව කරන්න ඕන දෙයක් දැන් අපි කරන්නේ මොකද්ද බයයි මේකට දැන් මම ඒක අනිත් පැත්ත කියන්නේ උඹට ඇති වෙන වැඩි කරගනින් කියලා දෙනවා. දුන්නට පස්සේ මොකද වෙන්නේ? උපරිම වෙලා ඕනම දෙයක උපරිම වෙලා ගියාම පස්සේ නිවිල යනවා. ඒක හිතේ දැවිල් අඩු වෙනවා ඊට පස්සේ. ඒකම පැක්ටිකල් එක දකින්න එකක් කියලා. අර යටපත් කරාට වෙන්නේ අයි කල්ප ගානකින් හරි මතු වෙනවා. කරහම අවබෝධයක් ලැබෙනවා තමයි. ඔව් ඒ වෙලාවල දැන් හිතේ දැවිලා තියෙන රාගයත් එක්ක දේසත් එක්ක දැවිලා තියෙන මේ දැවිලි ගතිය නැති වෙනවා. හිත මහ විඩාවටපත් වෙනවා ඒකත් එක්ක. ඒ විඩාවටපත් වෙනකොට හිතට ආදීනව දෙනවා. ආදීනව දෙනකොට ඒකට මොකද වෙන්නේ? හිත නිස්සාරණය කරා යනවා. දැන් අර යටපත් කරාම වෙන්නේ හිත ඒක ආදීනව විඳින්නේ නැහැ. එතන මොකද වෙන්නේ? නිස්සාරණය කරා හිත නැඹුරු වෙන්නේ. يعني ආස්වාදයේ පස්සේ යන හිතක ආදීනවේ හිතට වැටුණොත් තමයි හිත නිස්සාරණය කරා යන්නේ. රාදීන වැටෙන්නේ නැති හිතන් නිදහස කරා යන්නේ. ඉනිසාර ද කල්ප 500ක් භාවනා කරලා සමත කර්මස්ථාන දියුණු කරලා කල්ප 500ක් වුණා බඹලෝ ඉන්න පුළුවන්. බඹලෝෙන් ආයත නැවත මේ කාම ලෝකෙට වෙනවා නැවත කාම උද්දීපනය වෙනවා. ඇයි ඒ? සම්පූර්ණ කාම දැවිලා ප්‍රහාණය වෙලා නැහැ. නමුත් විපස්සනා කරපු කෙනෙක්ට එහෙම වෙන්නේ. ඒක බලන්න යන්න එපා. මොකෙක් කරි කවන්නේ යකෙක් කරි කවන්නේ වෙලා බලන් ඉන්නේ තියෙන්නේ. ඒක අදාළ නැහැ අපිට හිත පිළිබඳව දැනනවා නම් එච්චර ඒක කොහෙන් බලනවද කියලා එච්චර වැඩක් නැහැ. පින්සෝ කියලා රෙදි හොදනකොට රෙදි පිළිසුදු වෙනව නම් එච්චරයි. ඔකේ කිමිකල් එක වැඩක් නැහැ. පිළිසුදු වෙන්නේ නැතයි රින්සයක විදි කරලා දාන එකයි තියෙන්නේ.
ඔගොල්ලෝට තියෙන ප්‍රශ්න නම් මම ওই පැත්තෙන් අහනවා ওই පැත්තේ. ඒකට සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න නම් බඩ ප්‍රශ්න යන්නේ. නෝ අනේ අනාගාමී වෙන ප්‍රශ්නනේ. මම කියන්නේ ඊට පස්සේ සරල යථාර්ථයේ මහ පොළොවේ යථාර්ථය තුළ ජීවත් වෙන ප්‍රශ්න අහනවා. මට ඒ ප්‍රශ්න වලට උත්තර දෙන්න බැරි කමක් නැහැ. නමුත් අපි ඉන්න තැනින් එපා ඒ ගොඩ යන්න. ඒක තමයි අපේ ලංකාවේ තියෙන්නේ. සූත්‍රයක් නැහැ ඉතින්. සූත්‍ර තියෙන අසපුවේ විතරයි. අසල ටික අඩු ඒක. දැන් අභිධර්ම වගේ දේශනාවක් ඊට වඩා ස්ට්‍රක්චර් මේ විయోగත මේක තියෙන පොලක් මුලක් තියෙන පටන් ගන්න. එහෙම යන විදියක් තියෙනවා. එතකොට සාහිනාස මේ සාමාන්‍ය මොකක්ද ඒගොල්ලන්ට මෙච්චරයි. ඒගොල්ලන්ට කෙමිකල් එකක තමයි අභිධර්මයේ කියන්නේ කෙමිකල් එක. ඒ රින්ස එකේ තියෙන්නේ මොකද්ද කියලා තමයි බුදුහාඳුරේ කියලා තියෙන්නේ. උන්ට රින්ස ටිකක් දීලා දැම්මම ඇති උබල රෙදි ටික හොද ගන්නේ කියලා. දවඩර ඒක තියෙන දැන් වෛද්‍ය විද්‍යාව පැන්ඩෝල් දෙනවා. එතනින් යනවසෙක් එක බෙහෙත් ප්‍රතිකාර දෙනවා. ඒක දොස්තර දන්නවා මේක මොකද්ද ඇත්තටම රසායනික සංයෝගය කියලා. එයාට වඩා කියලා කෙනා ඊට වඩා දන්නවා. හැබැයි ලෙඩාටෝක වැඩන්නේ ලෙඩාටෝක හොඳ වෙන හොඳටම හොඳටම ඉතින් ඒගොල්ලොන්ට ඉතින් හොඳ වෙන දේ විතර ඕක බිද්දීන බී පංචල දුන්නම හොඳටම ඇති. හැබැයි සෝරිනා සබිජර්මේ ඉතින් ඔබ වහන්සේගේ අවිලත් පාඩම අපි දිගටම අහුවා. ඒක අහපුවාම අනිත් ධර්මයේ දේශෙන් අවබෝධ කරගන්න. ඔය කියන්නේ මෙහෙමනේ දැන් මේ ලෝකේ ඉන්න කොටස් දෙකක්. ඒක නිසා මම ඔය කියන්නේ. එක තමයි රිසෝ ගෙනවට හොදන්නේ. යාට එක දැක ගන්න තීරුම් ගන්න කම්ම ඒකේ බෑ ඒක හොදන්න තීතෙන්නෙම නැහැ. එතකොට අනිත් කට්ටේ ඉන්නවා ඒක වනේ ඕන කුණු ගොඩක් කවන්නේ ඒ ගියත් එකයි නැත්ත් එකයි කියලා දාලා බලන්න. එතකොට දැන් මම අර දෙවනි කොටාසේ ලෝකේ හිටියා ඒගොල්ලොට තමයි මම ඒක කිව්වේ. ඔන්න මේක මෙහෙම එකක් තියෙනවා. මෙන්න මෙහෙම ලෝභ මූලික සිත් අටකට බෙදලා තියෙනවා. දේශ මූලික සිත් දෙකක් තියෙනවා. මෙහෙම දෙයක් තියෙනවා. මෙහෙම එකක් තියෙනවා. උඹලා දැන් මෙන්න මේක මෙච්චරයි. දැන් ඕන හොදගනින්නලා. අරගොල්ලොට ඒක ඕනේ. ඒ බුදුහාමුදුරුවෝ ඒකේ තේම තමයි කරලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කුජුත්තර ඊළඟට වගේ ගොඩාක් ඒ සරල මිනිස්සුන්ට කුඹුරු උපමා කරලා එතනින් ගියාට පස්සේ වැස්ස උපමා කරලා අවව උපමා කරලා මල් උපමා කරලා සරල දේශනා කරලා තිනවා. ඉතින් ඒ දහම අවබෝධ කරගෙන තිනවා. ඒතොර ඒක ඇතුලේ තියෙන ඒක ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා බුදුහාමුදුරුවෝ දන්නවා. නමුත් ඒක ඒගොල්ලන්ට කියන්න යන්නේ නැහැ. කියන්න ගියොත් ඒක ලොකු ප්‍රශ්නයක්. ඒතොර සමහර අය ඉන්න උගත්තු බ්‍රාහ්මණයෝ වගේ ඊළඟට ලොකුවට හිතන් තමන් ගැන හිතාගෙන ඉන්න මිනිස්සු යම් දැනුමක් අරගෙන දෙවිවරු වගේ ඒගොල්ලෝ අර කහන සූදානම් නැහැ මල පිළිබඳව කතා. බුදුහාඳුර ඒගොල්ලෝ මේක භාවිතා කරලා තියෙනවා. දැන් ඒක පළවෙනි එකට හොඳට උදාහරණ තමයි මජ්ක්‍ධිම නිකායේ පළවෙනි සූත්‍රය වශයෙන් ලිඛිත සාක්ෂ්‍ය තියෙන මූලපරියාය සූත්‍රය. එතෙන්දී බුදුහාම ඉතා සරල දේශනාවක් කරනවා ඒගොල්ලන්ට. කරාට ඒගොල්ලෝ අහන්නේ නැහැ. ඒගොල්ලෝ විතර අපි වගේ ඉගෙන ගත්ත මිනිස්සුන්ට අපි වගේ වේදේ පරතරයට ගිය බ්‍රාහ්මණයන්ට මොකටද මේ වගේ සරල කතා? අපි ඔයිට වඩා හොඳ කතා දන්නේ. බුදුහාමර බලන මම කියන එක මුගේ හිතට යන්නේ නැහැ. එතන මොකද සක්කාය දිට්ඨිය අරන් බ්‍රහ්මලෝක දක්වා විස්තර කරනවා. ඒතකොට කිර තේරෙන්නේ නැහැ. I can't understand. මට තේරුම් ගන්න පුළුවන් කමක් නැහැ මේ කියන දේ. ඒ බුදුහාමරගේ තොපිට මම ඉස්සෙල්ල සරලව කිව්වා. ඔගේ ලොමොට්ටලා කම හින්දා තමයි ඒක අහගත්තේ නැත්තේ. ඊට පස්සේ මාන්නේ කැඩුවට පස්සේ තමයි බුදුහාමර නැවත ක්‍රමයක ඒක තියෙනවා. ඒ සූත්‍රය අනිවාර්යයෙන් අවසානයේ සටහන් කරලා තියෙනවා. අපිට ඒ කියපු දේ තේරුන්නේ නැහැ කියලා. බුදුහාමර. අදතර තියෙන පිළිවඳ ප්‍රශ්නේ තියෙන්නේ මෙහෙම. දැන් අපි දන්නවනේ මේ ආච්චි කෙනෙක් අකුරු ඉගෙන ගන්න නැති ආච්චි කෙනෙක්ට ගිහිල්ලා ගෝ ආච්චි මෙහෙම කරන්න කියලා. ඒ ඇති හොඳට හොඳටම. නමුත් මහාචාර්යවරයෙක්ට ගිහිල්ලා ගොඩ එයා ඒක පිළිගන්නේ නැහැනේ. ඒ පිළිගන්නේ. එතකොට ඇයි හිතර මෙයා එමු නේ දන්නේ කියලා. එතකොට මේ දෙන්නගෙන් මොකද වෙන්නේ? මේ දෙන්නටම පිහිට වෙන්න ඕන බුදුහාමුදුරු කියන්නේ මහා කාරුණිකෝ නාතෝ හිතාය සබ්බ පාරින. තුන් බුදුහාමුදුරු ආච්චි මෙහෙම කරගෙන හොඳටම ඇති. එනම් මෙයා අම්මලන් කුණු හරප ඕනේ නැහැ. අරයට මොකද වෙන්නේ? ඇයට උදව් කරේ? ඇයිට දන්න වැඩක් දෙයක් බුදුහාමුදුරු කියනවා. එච්චරයි. එතකොට දෙන්නම ඒ දහම පිහිට ලබා ගන්න.
දැන්තර කැනඩාව වගේ ඉන්න මොකද අර කුණුහරුප ඕන කය. එතකොට මොකද ඒගොල්ලෝ උගත්කමක් තියෙනවා, උපාධියක් තියෙනවා, සමාජයේ ඉගෙනගෙන තියෙන මතක ශක්තියක් තියෙනවා. ඒගොල්ලොට එකක් දෙයක් එකපාරට බාර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඒගොල්ලොන්ට ඉතින් ඒක මම දැන් ලංකාවට වඩා ඒක මගේ මම කරන දේශනා පිටරටවල වලින් තමයි අහන්නේ. ඒ හේතුව අරද ලංකාව උනත් ඉතින් උගත් පිරිසක් තමයි ගොඩක් දුරට අහන්නේ. ඉතින් මේ ඒක හේතුව අරද මම ක්‍රම දෙකම දන්නවා. මට ඕන සරල උපමා ඕන තරම් ගලාගෙන ඉන්න මගේ හිතට. ඉතින් මට අර කට්ටියත් කියලා මම අනුකම්පාව කරනවා. මොකද උන් ඇවිල්ලා මැට්ටෝගෙන් මැට්ටෝනේ. ඉතින් ඒගොල්ලෝ නැත්තම් පිටා කවරන නැහැ. දැන් අපි දන්නවා මගේ යාළුවෝ ඉන්නවා මේ මොරටුව විශ්වවිද්‍යාලයට තේරුණා ඒකේ ඉන්න මේ ඉලෙක්ට්‍රොනික පැත්ත. ජීවිතේට ගියා දෙන්න බෑ. දැන් මම ඇහි ඇවිල්ලා ඒ මොරටුව විශ්වවිද්‍යාල ඩීන් කෙනෙක් ඇහුවා. ඇයි දැන් ඔබතුම මේ පරමදම 50නේ ලංකාවේ ගන්නේ ඔකට. හාමුදුරනේ ඕකුන්ට ගියා දෙන්න බෑ. ඕකුන් ওই 50ට තේරෙන්නෙම දහම අයින් වෙන්න බලාගෙන. NDT එකට ගියා දෙන්න පුළුවන් එක. NDT ගන්න අය ටිකක් ලේසි කියලා දෙන්න. අර ඉලෙක්ට්‍රොනික කරන 50ටම ලේසි නෑ. උන් අර අර දැන් සමහර ඩීන් ඕගනයිස් කරන එකක දේශන අර යාගෙන් ඩිග්‍රිය ගන්න ඒවට උදව් ලැබෙන නිසා අහගෙන උන්ගේ මට තේරෙන උන් මේක අහුවට උන්ට සැටිස් නෑ කියලා. දරේ ඉලෙක්ට්‍රොනික පිළිබඳව ගත්තා සියලුම දැන මේ බාහිරින් ගත්ත කිහිම්මල් ටික. එතන මොකද වෙන්නේ අර අභිධර්ම වගේ එකක් කිව්වා විශ්වය ගැන කිව්වම හොල්මන් වෙලා යනවා පොඩ්ඩක්. දැන් මම ඔයාගෙන කීප දෙනෙක් ඇවිල්ලා තියෙනේ මොකද මේක මොකද්ද කියලා. එතන ඇත්තටම අසරණ කවුද? අර 50. ඇයි මේක දන්නේ නැති සම්මජ්ජාතියේ කෙට්ටමට කියා දෙන්න බෑ. උන්ට බුදුදහම අතර නැ කිසිනාව මුස්ලිම් උතර නැ උන්ට ඕන විද්‍යාත්මකව මොකද්ද මේක වෙන්නේ? එච්චරයි. එහෙම වෙලා නම් පිළිගන්නව. එහෙම නැත්තම් ඕනේ. උන් හිතනවා අනිත් අය උන් දන්න කේහෙම ලන්නේ අපි තමයි වැඩෝ. ඒක තමයි ඇත්ත. එදාට විභාගයේ ලෙවල් F3 ගන්න හරි ලේසි. ගියා දින හරි ලේසි මේ පුතේ සිහිය වඩන්න. මල්ලී මේ සිහිය මෙහෙම කරගන්න, මෙහෙම ආනාපාන කරගන්න, මෙහෙම මෛත්‍රී කරගන්න හොඳටම ඇති. ඒක කරගෙන යනවා. ඒ උන් දන්නු මැට්ටෝයි කියලා. බුදුහාමුදුරුවෝ කතාව කියන්නේ යමෙත් තමන්ගේ දන්නේ නැති කම දන්නවනම් ඒක තමයි ඔහුගේ ප්‍රඥාවන්තකම. යමෙත් දන්නවයි කියලා හිතන් ඉන්නවනේ ඒක තමයි ඔහුගේ මොඩකම. ඉතින් බුදුහාමුදුරුවෝ බුද්ධ වචනට කවුද මැට්ටෝ? අර සංඥා ටික ගැන ලොකුවට හිතන් ඉන්න මිනිස්සු. කල්පනා කරන්නේ ඒක මේ ඔයගොල්ලෝ ඉගෙනගෙන වැඩි නෑ ඉතින් ඒක දැන් ඒක නිසා නම් DVD 50 බලන්න කොච්චර පැය 100 යන්නේ මට හිතනවා මේ කවන්නේ මොන් වගේ දෙපත් ඒවා අවසානයේ මෙතෙන්ට මේ එන්න ඕනේ කියලා මට තේරෙනවා ඉතින් මේ බලය යනකොට කමන්නේ දෙහිම වටේ ගිහිල්ලා හරි එතෙන්ට එන එක ලොකු දෙයක් ස්වාමීන් වහන්සේ සතිය පිළිබඳව තව ප්‍රශ්නයක් අහන්න. මේ දැන් මල් පූජකදලා ස්වාමීන් වහන්සේ උදේට සමහරලාට දැන් බුද්ධ පූජාව කියලා
තමන් කරන දේ දැනුන්නේ නැහැනේ වෙන වෙන කල්පනාවන් ආවා. ඒ වෙන වෙන කල්පනාවන් වුණත් ස්වාමීන් වහන්සේ ඉවර වෙනකොට මොනවා කල්පනා වුණාද කියලා මට කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. දැන් ඒක මුට්ටස් ඇති උපරිමය. ඒ කියන්නේ මෙහෙමයි. දැන් හොරෙක් දන්න හොරකම ප්ලෑන් කරපු විදිය. අර අරකවත් මතක නැහැ කියනවා ඒක උපරිම. එතකොට ස්වාමීන් වහන්සේ එතන පවක් සිද්ධ වෙනවද? ඔව් අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. කුසල අකුසල දක්ු නිමිත්තක් කරන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ කොහොමද? නිමිත්ත අඩාල නැහැ. කුසලයේ අකුසලයේ දැන් මේ මොහොතට තියෙනවනේ. මේ මොහොතේ ලෝභ මූලික සිතුත් පහළ වෙනවා. ධර්මය ගැන සිහිය පවත්වනකොට කුසල සිතුත් පහළ වෙනවා. ඒක නම් දැන් මේක දැන් මොකක් කල්පනා කරනවද තේරෙන්නේ නැහැ. නිකන් කුඩු ගැහුවා වගේ. දැන් දන්නේ නැහැ මොනවද හිතන්නේ කියලා. ඒ වේ තේරෙව ඇවිල්ලා යනවා. තමන් බණ ඇහුවද දන්නේ නැත්නම් වෙනවා හිතුවද දන්නේ. ඒත් එතන එතකොට තියෙන මොහ මූලික සිත. තේරුණාද? මෝහ මූලික සිත් තියෙන්නේ. ඒ මොහය වැඩි ඒකේ. අවිද්‍යාව වැඩි. ඒ වගේ තත්ත්වයකින් ගොඩේ එන්නේ තියෙනවා තියෙන සතිපට්ඨානේ වඩන්න ඕන. සිය පුරුදු කරන්න ඕන. පුහුණු කරන්න ඕන. තමන් දැන් එකට වම වට ඉස්සර ක්‍රම කියනවා. මේ ලයිට් කරන ඉඳලා එහා ලයිට් කරන යනවා කිත අදිෂ්ඨාන කරලා යනවා මේ මේ ටික සිය යනවායි. මේ ඊට පස්සේ මේතර මේ ගෙදර ඉඳලා එහා කොළට යනකන් හිතයරම වෙන මොකුත් හිතන්නේ නැහැ මේ අනේක ගැන අවධානය යොමුවයි කියලා. අපි පොඩ 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 පුරුදු කරාම ඒක වැඩි වෙනවා. භාවනා කරන්න උත්සාහ කරනවා ස්වාමීන් වහන්සේ මම අද්දබුද්ධියක් තමයි ඉස්සරහම අපි පූජා කරලා ඒ ගාත